ලෙඩ දුක් ව්‍යසන වසංගත බොහෝ අපව වසා ඇති සිතේ සතුට සාමය ප්‍රීතියදී රැකගත මැන සුහි වසාගන්න අප ජීවිත සුදදාකාරි කැකුළු පොඩි කර පාපය තෘෂ්ණා රජ යති අප දරු පැටම් වසාගනු මැනි සුදරතු පියානනේ වස්වාදස් මර මඩින්න අප වෙත වසාගන්න අප ජීවිත ජාති බේද ආගම් කුලක හැ එක්සත් එක්සිත් වී හදේ දැමිකම රටේ දැමිකම නන්වනු මැල සුරි වසාගන්න අප ජීවිත සුදදාකාරි 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 Praise the Lord. Praise the Lord. Prasansa veva. Prasansa veva. Mahime veva. Mahime veva. Hallelujah. 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 Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. Premanta sahodara sahodreni ad davase de swamin wahanseita mesesuthi kiyenawa deviyan wahanseita siyalla kala hakiya divya galavam karuwanane mage soyirata papuwe pilika shailaya kathi bawa වෛද්‍යවරු පැවසු අවස්ථාවේ අප පීතුමා හමුවී සොයුරියගේ සියලු අසනීප පීතුමාට පැවසු පසු පීතුමා වහන්සේගේ ප්‍රාතිහාරාත්මක ශ්‍රී කුරුසිය ඇගේ පපුව මත තබමින් බොම් බලගත ලෙස යාඥා කළා. ඉන්පසු අප සුදෝපය 14ක් කරමින් නැවත වෛද්‍ය පරීක්ෂණයට මූණ දෙන ලෙස කීවා. අප පීතුමා පැවසු ලෙස කළා. ඉන්පසු වෛද්‍යවරුන්ද පුදුමයට පත් කරමින් එම පරීක්ෂණවල දැන් කිසිදු පිළිකා ශෛලියක් නොමැති බව වෛද්‍යවරු පවසනවා. ජේසුනි, ඔබ වහන්සේ කළ මේ මහා ප්‍රාතිහාර්යයට ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති ප්‍රශංසා වේවා. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. Prasansa veva. Mahime veva. Mahime veva. Mahime veva. Hallelujah. Hallelujah. Hallelujah.
දිව්‍ය සප්‍රසාද වහන්සේ තුල ජීවමාන වැඩ සිටින දිව්‍ය වෛද්‍යවරයාණනි මගේ දියණිය විදේශගත වීමට බලාපොරොත්තු වසර 6ක් ගත වුවත් එම ගමන කොමන ආකාරයකින්වත් සාර්ථක නොවන නිසා අප පියතුමා හමු වී යාඥා කළා. ඉන්පසු සති දෙකක් ඇතුළතදී යාමට විදේශ ගමන සාර්ථක වුණා. ඔබ වහන්සේ කළ මේ ප්‍රතිහාරයට ජේසුනි ඔබ වහන්සේට සූති ප්‍රශංසා වේවා. Praise the Lord. බොහෝ දුක් විඳ පවුලක් ගිය මාසේ පළවෙනි සිකුරාදා දින මේ මෙහි අවස්ථාවේදී දිවස ප්‍රසාද වහන්සේගෙන් ආශිර්වාදය කරන මොහොතේදී ලොකු බඩේ වේදනාවක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒක හරි අපහසු තත්වයකට පත් වෙලා තියෙනවා. වමනේ දාන්නට එනවලු වමනේ දාන්න. ඉතින් ඉඳලා ඊට පස්සේ සෑම දිනකම ඊටමත් භක්තියෙන් යුතුව මේ කුරුස දාන මෙහෙදී සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේගෙන් ආශිර්වාද ලැබෙන මොහොතේ ලොකු බලගත විශ්වාසයකින් යාඥා කරලා තිනවා. මේ අවසානයේට පැවත්වපු කුරුස දාන මෙහෙදී එක පාර්ත්‍රම වමනේ දාලා තිනවා. කළු පාට බඩේ තිබිච්ච අවුරුදු ගණනාවක් බඩේ තිබිච්ච යම් කිසි දෙයක් එළියට ඇවිල්ලා ඇතින් ඉතාමත් වේදනාකාරී අත්දැකීමකට මුහුණ දීලා තියෙනවා. නිකන් මැරෙන්න පවා ගිහිල්ලා තියෙනවා. ඒක එළියට එනකොට ගෙදර ඔක්කොමලා බය වෙලා ඉමර්ජන්සි කෝල් කරන්න ලෑස්ති වෙලා ඉද්දී එළියට දාලා එදා ඉඳලා දැන් කිසිදු අසනීප තත්වයක් නැහැ. දෙවියන් වහන්සේට විශේෂාකාරයෙන් ස්තුති කරන්නට කිව්වා. ඉතින් මේ කුරුස දැහෙන මෙහෙ තුලින් ලබන්නා වූ ශක්තිය කියලා නිම කරන්නට බැහැ කියලා. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. Mahime veva. Hallelujah. 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 අපි උදේ හවහි හැම මොහොතෙම දවස පුරා අපි ස්වාමීන් වහන්සේට ස්තුති කියමු. Hosanna, Hosanna,
දිවි සමීතුත සැපේදේ දුකේදේ සතුටදේ කඳුලදේ මේ හැම මොහොතකම අපිට පුළුවන් ලොකම යාඥාව තමයි ප්‍රශංසාව. සැපේදේ දුකේදේ කඳුලදේ සතුටදේ එකරේ පසසම් සමීදු අදපත්ලෙ සැම විසිසේ හසරැල් කඳුලැල අතරේ සොයමින් සමීනු කැපවී වැයවී සීවය දෙව් දිවිමියෙන් හසරැල් කඳුලැල් සමීදුට හෝසාන දිවි සමීදුට හෝසාන වහන්සේගේ නාමය කියලා අයදින හැම දෙයක්ම අපිට උන්වහන්සේ දෙන බවට පොරොන්දුවක් දීලා තියෙනවා. ජොන්තුමාගේ සුභාරංචියේ 14:14 ඒ ස්වාමීන් වහන්සේට අපි ස්තුති කියමු, ප්‍රශංසා කරමු. දිවි දුන්නා වටිනා උතුමන් පසසා අපගේ දිවියේ මුල් තැන දිවි දුට පවරා යදිනා විටදී ජේසුගේ නාමය පතුරා ලැබෙයි සමීදු ඒ සියල් සිතු ලෙස සමීදුට හෝසාන
සමිදුට හොසානා Praise the Lord. Praise the Lord. Prashansa veva. Mahime veva. Mahime veva. Mahime veva. Mahime veva. Swamin wahanse oba samaga vana sekwa. Oba samaga vana sekwa. Suvisheshaka Sudhavara Matthews tuman ge subaranchen korsa. Swarga rajyaya ketaka sangava tibunu නිධානයකට සමානය. එක්තරා මිනිසෙකුට එය සම්භව පසු ඔහු සංගවා තබා මහත් ප්‍රීතියෙන් ගොස් තමා සන්තක සියල්ල මිලදී ගන්නේය. ස්වර්ග රාජ්‍ය අගන මුතු සොයාගේ වැළෙන්දෙකුට සමානය. ඉතා අගන මුතු ඇටයක් සම්භව විට ඔහු ගොස් තමා සන්තක සියල්ල විකුණා එය මිලයට ගන්නේය. සම්විධානන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචන මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ලත් සුරේනි ස්පර්ශ කළවෙන මුවට නැගෙනා සෑම වදනක් සිතට නැගෙනා සෑම සිතුවිලි සුදක් බලයෙන් ඉනිතිරේවා සුදක් සත්වර ඔබ කිරිවිවා ඔබට ආසි ලැබේවා ප්‍රේමන්ත සහෝදර සහෝදරයනි ජේසුස් වහන්සේ හුඟක් අවස්ථාවලදී උපමා වලින් මේ දේව රාජ්‍ය මොකද්ද කියලා සඳහන් කරනවා. මතෙව් තුමාගේ සුභාරංචියේ 13:1-19 දක්වත් කියනවා. ඉදිනම ජේසුස් වහන්සේ ගෙදරින් නික්ම ගොස් මුහුදද්දර වැඩහුන්සේක අතිවිශාල සමූහයක් උන් වහන්සේ වෙත රැස් වූ බැවින් උන් වහන්සේ ඔරුවකට නැගී හිඳගත්සේක මුළු ජනකාය වෙරළෙහි සිටියහ. උන් වහන්සේ උන්ට බොහෝ දේ උපමා වලින් පහදා දෙමින් මෙසේ වදාළසේක. බලන්න වපුරන්නෙක් වපුරන්නට ගියේය. ඔහු වපුරන කල මෙසේ සිදුවිය. බීජ සමහරක් මගදිගේ වැටුණායි කියලා කියනවා. ගල්තලාවේ වැටුණායි කියලා කියනවා. සමහරක් කියුවා සරුපසේ වැටුණායි කියලා. අපි සති කිහිපයකට ඉස්සෙල්ලා මෙනෙහි කළා. ඊට පස්සේ උන්වහන්සේ තවත් වසාවක් උන්වහන්සේ මේ දේව රාජ්‍යය මෙන්න මේ වගේ කියලා කියන උන්වහන්සේ කියනවා දේව රාජ්‍ය හරියට නිකන් තිරිඟු වපුරපු මිනිස්සෙකුට සමානයි කියලා. ඒකත් මොකද්ද මේ කියන්නේ? හැබැයි වපුරුවේ තිරිඟුයි. නමුත් ඒක තිබුණේ කිරිඳි. හැබැයි මේ වර්ග දෙකම වැඩෙන්නට සලස්වනවා. මේ වර්ග දෙකම වැඩෙනවා. දැන් මුහුදේ හෙලපු දැලෙත් උන් වහන්සේ උපමාව සඳහන් කරනවා. මේ මසුන් ඔක්කොම අල්ල ගන්නවා. හැබැයි ඊට පස්සේ මොකද කරන්නේ? වෙන් කරනවා. හොඳ මසුන් වෙනම, නරක මසුන් වෙනම කියලා වෙන් කරනවා.
තවත් අවස්ථාවක උන්වහන්සේ කියනවා හරියට මේ දේව රාජ්‍ය අගණ මුතු සොයාගෙන ගිය මිනිස්සුෙකුට සමානයි. ඒ අගණ මුතුව හම්බුණාට පස්සේ ඒ තමා සන්තක හැම දෙයක්ම විකුණලා ඔහු ඒ කෙත මිලදී ගන්නවා. මේ උන්වහන්සේ දේව රාජ්‍යය පිළිබඳව ගොඩාක් උපමා වලින් අපිට කතා කළා. කතා කරනවා. මේ හැම දෙයකදීම උන්වහන්සේ අපිට එක දෙයක් මතක් කරනවා. ඒ තමයි අවසාන විනිශ්චය දවසක් ගැන. අපි කරන කියන හැම දෙයකටම අපිට යම්කිසි දවසක වග කියන්නට සිදු වෙනවා. ඒක පූජකෙක් හැටියට මට, ඔබට, කාට, කොයි කාටත් එහෙමයි. අපි අත්දැක්ක එදා වපුරන්නාගේ උපමාවේ පළදරුවේ බොහොම ටිකයි. අනිත් ඔක්කොම විනාශ වෙලා ගියා. දැන් මේ තිරඟු සහ කිරිඳි මේ දෙකම වැඩෙනවා. තිරඟු ගහේ කොළෙයි කිරිඳි ගහේ කොළෙයි හඳුනා ගන්න අමාරුයි. හැබැයි පළදරන්නට පටන් ගත්තට පස්සේ කරල අණුව බලලා තමයි තීන්දුව වෙන්නේ. දියනේ මෙච්චර කාලයක් මේ පෝර දාලා තියෙන්නේ, මේ ඔක්කොම කරලා තියෙන්නේ, මේ කිරිඳි ගස් වලටනේ, කිරිඳි වලින් ඇති ඵලය මොකද්ද? ඒවා ගින්නට දාන්න තියෙන්නේ. මේ උපමා සියල්ලක්ම හරි වටිනවා අපේ ජීවිතවලට. බලන්න මේ ජනතාව කොච්චර මහන්සියෙන්ද මේ 225ක් පත් කරලා යවන්නේ. හොඳ තිරිඟු ටිකක් කියලා හිතාගෙන තමයි යවන්නේ. හැබැයි කාලයක් ගියාට පස්සේ පළ දරනකොට තමයි තේරෙන්නේ. තියනේ මේ අපි තෝරලා ඔක්කොම කරලා ඇරලා තියන්නේ මේ කිරිඳි ටිකක් නේද? එතකොට ඒ වෙනකොට අර පස්සේ තිබිච්ච පොහොර ටික කාලා සාරය උරාගෙන හැම දෙයක්ම උරාගෙන කරන්න පුළුවන් ඔක්කොම දේවල් කරලා ඉවරයි අස්වැන්න නෙලන කාලේ වෙනකොට. අද අප රටක් හැටියට මෙච්චර කාලයක් තිරඟු තිබිලා තියෙනවා. පළ දරපු තිරඟු තිබිලා තියෙනවා. කිරිඳි තිබිලා තියෙනවා. හැබැයි වැඩිපුර තියලා තියෙන්නේ කිරිඳි. කිරිඳි වැඩිපුර තිබිලා තියෙන්නේ. එනිසා තමයි අද රටක් රාජ්‍යයක් හැටියට මේ තරමටම අසරණ වෙලා තියෙන්නේ. ඇයියේ මේ දෙවර්ගයේම එකට හැදෙනවා. මේ දෙවර්ගයේම අර සමාන වරප්‍රසාද ලබා ගන්නවා. පෝෂණය වෙනවා. හැබැයි ජනතාවට හොයා ගන්නත් බෑ මේ තමුන් වැපිරුවේ කිරිඳි තිරිඟු. නමුත් මේ කොහොමද මේ අස්සේ කිරිඳි වැපිරලා තියෙන්නේ? දැන් උන්වහන්සේ මේ වගේම තවත් අවස්ථාවකදී කියනවා මේ දේව රාජ්‍ය ගැන කතා කරද්දී උන්වහන්සේ කියනවා මේ ගොවියා නිදාගෙන සිටියේදී නිදියගෙන ඉද්දී සතුරෝ ඇවිල්ලා කිරිඳි වපුරලා ගිහිල්ලා කියලා. දැන් අපි රටක් හැටියට අපිත් නිදාගෙන හිටියා. අපි නිදාගෙන හිටියා. අපිට හඳුනා ගන්න බෑ තිරිඟු ගහ මොකද්ද, කිරිඳි ගහ මොකද්ද කියලා. ජනතාවම නිදි කොරවල තමයි තිබුණේ. හැබැයි අර තරුණයෝ පිරිසක් හඬක් නැගුවා. ලොකු අරගලයක් කළා. මිනිස්සුන්ට පෙන්නලා දුන්නා. මිනිස්සුනේ නුඹලා මේ වන්දනාමාන කරන්නේ මෙහෙම අයටයි කියලා. මේ පෝෂණය කරන්නේ, මේ පෝර දාන්නේ මේව කිරිඳි කියලා, තිරිඟු නෙමෙයි කියලා.
හැබැයි එතකොට ප්‍රමාද වැඩි ගොඩක්. මොකද ඒ පෝෂණය ඔක්කොම අරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මම මේ උපමා සියල්ලක්ම එකට අරගත්තේ උන්වහන්සේ මේ හැම දෙයක්ම කියන්නේ මොකටද? දේව රාජ්‍යයට. දේව රාජ්‍යයට ඇතුල් වීමටයි. දැන් අපේ ජීවිතය තුළ අර වපුරන්නාගේ උපමාව වගේ සමහරක් ඇව්වා. කුරුල්ලොම කාලා ගියා. සමහරක් ඇව්වා ගල්තලාවේ වැටලා පැලුණා. නමුත් මැරලා ගියා. කටුපඳුරු තිබුණා. පළ දැරුවේ බොහොම ටිකයි. අර මුහුදේ හෙලපු දැලෙත් බලන්න ඒකේ. මේ දීවරයෝ තමුන්ගේ ඉන්ධන ටික ලබාගෙන ලොකු පිරිවැයක් යොදවලා යනවා. මූදි යනවා. ඔවුන් හැමෝම බලාපොරොත්තු වෙලා ඉන්නේ මගේ මඩියට හොඳ මසුන් ටිකක් අහුවෙයි කියලා. මොනතරම් වියදමක් පරිශ්‍රමයක් දහබිඳු වගුරලද ඔවුන් ගිහිල්ලා මත්ස අස්සන්නක් නෙලාගෙන ඉන්නේ. නෙලාගෙන ආවට පස්සේ බලද්දී ඒකේ ඉන්නේ වැඩකට නැති ප්‍රයෝජනයකට නැති මාළු වගේක්. දැන් නිසා තමයි ගීතාවලියේ 127 අපිට ස්වාමින් වහන්සේ අනාවරණය කරනවා. මොකද්ද? සමිදානෝ ගෘහය හදන්නේ නැත්නම් මෙහෙකරුවෝ නිර්පරාදේ වෙහෙසති. සමිදානෝ නගරේ මුර කරන්නේ නැත්නම් මෙහෙකරුවෝ නිකරුණේ පිබිද සිටිති. උදයෙන්ම නැගිට රෑබෝවේ නින්දට යාමද ආහාර සැපෙීමට පමණ ඉක්මවා වෙහෙසීමද නිෂ්ඵලය. සමිදුන්ට ප්‍රේම කරන අයට අවශ්‍ය දේ තුමානෝ සපයා දෙනසේක. අපි අරගෙන බලමු අද අපේ ස්කෝලේ යන දරුවන්ගේ ජීවිත දිහා අරගෙන බලමු. දවසක් අම්මා කෙනෙක් මේ සිකුරාද දවසක මාව හම්බෙන්න ඇවිල්ලා, පාද අද පුතා ස්කෝලේ ගියා, එයාගේ ෆෝන් එක මට නිකන් සැකයක් ඇති වුණා. මං දැක්කා එයාගේ ෆෝන් එකට දාලා තියෙන පාස්වර්ඩ් එක, පැටර්න් එක මං හොරෙන් වගේ බලාගෙන හිටියා. මම ඒකේ ලොක් එක ඇරලා බැලුවා. ඒක මට ෆාදර්ට පෙන්වන්න ලැජ්ජයි ෆාදර්. මං ෆෝන් එක අරගෙන ආවා. නමුත් ෆාදර්ට ඒක පෙන්වන්න නැහැ. මට හිතා ගන්න බැහැ මගේ දරුවා තාම 10 පන්ති ඉගෙන ගන්නේ. අසභ්‍ය වීඩියෝ ක්ලිප්ස් පින්තූරු පිරිලා. මට ඒ වෙලාවෙම හිතුණා මේ ෆෝන් එක අරගෙන කුඩු කරලා දාන්න. මට වෙනසක් තේරුණා. මට මේ දරුවාගේ වෙනසක් තේරුණා. එයාගේ හැසිරීම වල ඇතැම් විට මගේ දිහා බලන ආකාරය පවා මට මේ දරුවාගේ වෙනසක් මන් දැක්කා. ඊට පස්සේ තමයි මන් සැලකිලිමත් වුනේ. පස්සේ මං කිව්වා ඒ දරුවාවත් එක්කගෙන එන්න. දැන් බලන්න දෙමව්පියෝ මේ වැපිරුවේ මොනවද? තිරිඟු වැපිරුවේ. නමුත් නෙලා ගන්නට වෙලා තියෙන්නේ කිරිඳි. බලන්න බොහොම ලස්සනට පෞල් ජීවිතය ආරම්භ කරගෙන යනවා. දෙන්න බොහොම සතුටෙන් සමගියෙන් එකමුතුකමෙන් ජීවිතේ බෙදාගෙන යනවා. පෞල් ජීවිතේ ඊළඟ මේ තිරිඟු අතර කිරිඳි තමයි අනියම් සම්බන්ධතාවල්. ඒකටත් මුල් වෙලා තියෙන හුඟක් වෙලාවට මේ දුරකථනයයි. හුඟක් පෞල් විනාශ වෙලා අන්තිමට දික්කසාදයෙන් තමයි අවසාන වෙන්නේ. ඊළඟ පෞල් ජීවිත විනාශ කරන කිරිඳි තමයි බේබදුකම. බේබදුකම. මම සඳුදා කොළඹ ගියා. එක තැනක මම දැක්කා ත්‍රිවිල සෑහෙන ප්‍රමාණයක් තිබුණා. කට්ටිය එකතු වෙලා
මත් පැන් බොනු. ගෙදරින් ආවේ තමුන්ගේ රස්සාව කරගන්නයි කියලා. අන්තිමට කිරිඳි වපුරාගෙන යනවා. අද රටක් හැටියට වෙලා තියෙනෙත් ඒක තමයි. රටක් හැටියට වෙලා තියෙන එකයි. මිනිස්සු කුරේ තියලා තමුන්ගේ මනාප දීලා ඔක්කොම කරලා බලාපොරොත්තු මහා ගොන්නක් තියාගෙන ඔය 225 අතරට අරිනවා. පස්සේ ටිකෙන් ටික වැඩෙද්දි තමයි දකින්නේ දෙයනේ මේ අපි පත් කරලා ඇරලා තියෙන තීරුඟු නෙමෙයි කිරිඳි. මුළු කෙතම විනාශ කරලා තියෙන්නේ. කිරිඳි පළ දරුවට පස්සේ ඇට පිපුරුවට පස්සේ මුළු වෙල් යායක්ම විනාශ කරලා දාන්නට පුළුවන්. ඊළඟ කන්නේ දන්නේම නැහැ. අන්න ඒවල ඇට වලින් පැල ඇවිල්ලා දැන් විනාශ කරගන්නට බෑ. අද අපි රටක් හැටියට පත් වෙලා තියෙන්නේ ඒකයි. හැබැයි කරුමකට මේ රට වැඩි තැනක් දීලා තියෙන්නේ තිරිඟු වලට නෙමෙයි කිරිඳි වලටයි. කට්ටිය එකතු වෙලා මනාප දෙන්නේ තමුන්ගේ මනාපය ලබා දෙන්නේ තිරිඟු ගහක් වර්ධනය කරන්නට නෙමෙයි කිරිඳි ටිකක් වර්ධනය කරන්නට. මොකද ඒ කිරිඳි ඔලු ගෙඩි ටික මිලියන ගණන් වලට විකිනෙනවා. අද මහා කාලකන්නේ රටක් බවට පත් වෙලා තියෙන්නේ මෙන්න මේ නිසයි. ඉතින් ස්වාමින් වහන්සේ අපිට කියනවා මේ බ්ලස්සන මේ උපමා ගොන්නම වහන්සේ අපිට පෙන්වලා දෙනවා මේ දේව රාජ්‍යයට ඔය කිසිම කෙනෙකුට යන්නට ලැබෙන්නේ නැහැ. අවසාන විනිශ්චයේදී උන් වහන්සේ ඉදිරියේ ගණන් දෙන්නට සිදු වෙනවා. එසේනම් අපි සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ ඉදිරියේ උන් වහන්සේට අපි බාර කරමු. අපි අද හැම කෙනෙක්ම වේදනා මැදින් ඇවිල්ලා තියෙන්නේ. හැම කෙනෙක්ම ලොකු වේදනාකාරී අත්දැකීමක් තුලයි ගමන් කරන්නේ. අන්ත අසරණ තත්ත්වයකට පත් වෙලා ඉන්නේ. අපිට තියෙන එකම දේ ජේසුණිය ඔබ වහන්සේයි. වේදනාව මැදින් අපි ආවේ ඔබ වහන්සේව හොයාගෙනයි. අපි සප්‍රසාදේ ස්වාමීන් වහන්සේට බාර කරමු. උන් වහන්සේ කියනවා අපිට ගීතාවලියේ 55 22 උන් වහන්සේ අනාවරණය කරනවා ඔබේ සියලු දුක් කරදර සමිඳුන් පාමුල තබන්න එතුමානෝ සදහැවතුන්ගේ වැටීමට ඉඩ දෙන්නේ නැහැ කවදාවත්. බාර දෙන්න උන් වහන්සේගේ දෑතට. Yeah.
විටදී සෑම සියලු දේ ඔබ ලැබුණින් සෑම සියලු දේ ඔබ ලැබුවේ The healing blood of Jesus, the precious blood of Jesus is coming down from his body. Is it come in search of you, to heal you, to free you? ඒ වහන්සේගේ අමිල ශ්‍රී රුධිරය දැන් ඔබේ කර්ණිකා කෝෂිකා හරහා ගමන් කරමින් ඔබ සුවපත් කරන බව විශ්වාස කරන්න. වහන්සේගේ අමිල ශ්‍රී රුධිරය විවිධාකාර පිළිකාවන් තුළ සිටින අය ඒ සියලු පිළිකා ශෛල වහන්සේ පළවා හරින්නට අන කරන්න දියවැඩිය රෝගීන් ආතරයිටිස් වෙරිකෝස් වේන්ස් ගැස්ට්‍රයිටිස් සෙලුලයිටිස් වැනි රෝගවලින් පීඩා විඳින අය ශරීරයේ ත්වාල තුළ සිටින අය වේදනාකාරී අත්දැකීම් දෙඟුන රෝගීන් ඉස්විලෙන් සුවය දෙන්න දැන් ඔබ දෙපා මුලේ වැටි යතින මා වෙතේ ඔබේ නම කියා අයදිනු විටදී සෑම සියලු දේ ඔබ ලැබෙන්නේ සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේට බාර කරමු. නැවතත් ඩෙංගු රෝගය හිස ඔසවාගෙන තියෙනවා. හරි භයානකයි.
ගොඩාක් එය දරුවන්ට තරුණ අයට දැඩි ලෙස බලපානවා. ගොඩාක් තරුණ ජීවිත පවුල් වලට අහිමි වෙලා තියෙනවා. අපි ආරක්ෂා විය යුතුයි. හුඟක් අය රෝහල් ගත වී යාඥා පිට ඉල්ලා සිටිනවා. වකුගඩුවල ආබාධ තුල සිටින අය, ශරීරය අභ්‍යන්තර ඉන්ද්‍රයන්ගේ ආබාධ තුල සිටින අය, ස්නායුවල ආබාධ තුල සිටින දියවැඩිය රෝගීන්, ආතරයිටිස්, වෙරිකෝස් වෙයින්ස්, ස්නායුවල ආබාධ තුල සිටින අය, විවාහ ජීවිතයට පත් වෙලා වසර ගණනාවක් ගෙවිලා ගිහිල්ලා තවමත් දරුවන් නොමැති වසරනව සිටින අය, අපි උන්වහන්සේට බාර කරමු. වගේම අපි ස්වාමීන් වහන්සේගේ දෑතේ තබමු. මේ මොහොතේ සියල්ල කළ හැකි ස්වාමීන් වහන්සේට බාර කරමු. ඔබේ පවුල් වල මේ මොහොත වන විට විදේශ ගත වෙලා ඉන්න අය, විදේශ රටවල ගොඩාක් වේදනාකාරී අත්දැකීම් තුල ඉන්න අය, තමුන් රැකියාව කරපු ස්ථානයේ පඩිනඩි ලැබිලා නැහැ, විදේශ රැකියාවන් බලාපොරොත්තුෙන් සිටින අය, උන් වහන්සේට බාර දෙන්න මේ මොහොතේ සියල්ල කළ හැකි ස්වාමීන් වහන්සේට බාර කරමු. අපි විශේෂයෙන් අපේ දරුව වෙනුවෙන් ආඥා කරමු. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යන්නට, මේ රට ස්ථාවර රටක් බවට පත් කරලා දෙන්නට කියලා මේ අර්බුදයෙන් අප දේශය නිදහස් කර දෙන්නට කියලා අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ ප්‍රාතිහාර්යක් ඉල්ලලා උන් වහන්සේට අද දවසේදී ඔබ ගෙන අයදීම උන් වහන්සේ ඉදිරියේ තබා උන් වහන්සේට බලගතු ලෙස යාඥා කරන මේ මොහොතේ. ස්වර්ගෙන් පුපේ උනට දේවවදාල සේක සෑම ප්‍රබෝධයක් මේ අඩළඟු ඇත්තේ යාඥා කරම්හ. ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී, දිව්‍ය වෛද්‍යවරයාණනි, දිව්‍ය ගැලවුම් කරුවාණනි, ඔබ වහන්සේ කල්වාරි කුරුසියේ සිට සිඳහෙළුවා ඒ අමිල ශ්‍රී රුධිරය අපගේ කර්ණිකා කෝෂිකා හරහා ගමන් කරමින් අබල දුබල වී ඇති සෑම සාණයක්ම
යළි ප්‍රාණවත් කළ මැනව සුවපත් කළ මැනව සියලුම නපුරේ බලවේග අප ජීවිතවලට අප දේපල අප අනාගතයට අප පවුල්වලට බලපෑම් ඇති කරන්නා ඒ සෑම නපුරක්ම ඔබ වහන්සේගේ හස්තේ බලයෙන් පළවා හරින්නට අනකල මැනව ඔබ වහන්සේට සදා මහිමයත් ගෞරවයත් ප්‍රශංසාවත් අත් වේවා ආමීන් ගේ දේහෙන් කඩා හැරුණා වූ ඒ අමිල ශ්‍රී රුධිරය අපේ ගති අපේ සිතේ සෑම ත්වාලයක්ම සුවපත් කරමින් අපව බලගත කරන්නා වූ සුදෝ ස්වාමිනී ඔබ වහන්සේගේම අමිල ශ්‍රී රුධිරයෙන් අපව දෝණය කොට අපව සුවපත් කළ මැනවේ